අයිබෝන් අද මම ලැප්ටොප් මදර්බෝඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ගැන කෙටි පැහැදිලිවීමක් කරන්න හිතුවා මුලින්ම ලැප්ටොප් ප්‍රෙපෙරින් වීඩියෝ එක channel එකට දාද්දි මට තේරුම් ගිය දේ තමයි බහුතරයක් දෙනාට මූලික ඉලෙක්ට්‍රොනික දැනුමක් හරියට නැහැ කියන එක. ඉලෙක්ට්‍රොනික දැනුමක් නැතුව උපාංගයේ අලුත් වැඩියා කරනවා කියන්නේ ඇත්තටම උපාංගය විනාශ කරන එක. මට සාමාන්‍යයෙන් මාසික ලැප්ටොප් 20කට වඩා රිපෙයාර් කරන්න එනවා. මම නුවර ගාල්ල මාතර පැති වලින් පාව කුරේ කරලා ලැප්ටොප් එවනවා. මම මේ අවස්ථාව කරගන්නවා. මාව විශ්වාස කරලා ඔබ හැම දෙනාටම ස්තුති කරන්න. අද වෙනකම් මට කිසිම ෆැමිලි ලක් නැහැ. වැරදි කමෙන්ට් එකක්වත් මගේ වීඩියෝ එකේ නැහැ. ඒත් මම අනිවාර්යෙන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ මට රිපෙයාර් එකට වෙන වැඩි හරියක් බෝඩ් වෙන තැන් වල රිපෙයාර් කරන් try කරලා විනාශ කරපු බෝඩ්. ඉතින් එහෙම බෝඩ් එකක් ගොඩ දාන්න තියෙන අවස්ථාව ගොඩක්ම අඩුයි. මොකද මම බෝඩ් එකක් රිපෙයාර් කරද්දි බෝඩ් එකේ ඔරිජිනල් ෆෝල්ට් එක වගේම අනිත් කෙනා ඇති කරපු ෆෝල්ට් එකත් හොයන්න ඕන. එහෙම බෝඩ් එකක් රිපෙයාර් කරන්න යද්දි මට වෙන බෝඩ් තුනක් හදන්න තියෙන කාලය ඒ එක බෝඩ් එකක් වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඒ වගේම ඒ වගේ බෝඩ් එකක් හදනවා නම් මට අනිවාර්යෙන්ම වැඩි මුදලකුත් අය කරන්න වෙනවා. මේ තියෙන මට රිපෙයාර් වලට ආපු ලැප්ටොප් ඒ වගේම බෝඩ්. ඉතින් මම මේ දවස්වල ඉතාමත්ම කාර්යබහුලයි. ඒ නිසා channel එකට අලුතෙන් වීඩියෝ එකක් දාන්න ප්‍රමාද වුණා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාගේ ලැප් එකේ ලෙඩක් එනවා නම් ඒක හරියටම හදා ගන්න ඕන නම් ඒ ලැප් එක විනාශ කරන්න නැතුම් මට එවන්න. එතකොට මට ඉක්මනින්ම ඔයගොල්ලන්ට ඒක රිපෙයාර් කරලා ආපහු ලබා දෙන්න පුළුවන්. අනිත් දේ තමයි සමහර කස්ටමර්ලා කියනවා ලැප් එක අල්ලලාවත් නැහැ ගලවලාවත් නැහැ හිටපු ගම වැඩ කරගෙන හිටියා පටස් ගාලා ඔෆ් වුණා මෙන්න මේ වගේ කතා කියනවා නමුත් බෝඩ් එකක් අතර ගද්දි අපිට කියන්න පුළුවන් කීපාරක් ගලවලා තියෙනවද රිපෙයාර් කරන්න try කළාද මේ හැමදේම මම අවුරුදු 8කට වඩා ලැප්ටොප් හදනවා ඉතින් අර දොස්තරට බොරු කරලා වෙහෙත් ගන්න බෑ කියනවනේ අන්න ඒ වගේ ඇත්ත විස්තරය කියලා වැඩේ බාර දෙන්න මමත් උපරිම උත්සාහයක් ගන්නවා වැඩේ සම්පූර්ණ කරලා ඕගොල්ලන්ට ලබා දෙන්න හරි ආපහු අපි සබ්ජෙක්ට් එකට ගමුකෝ පොඩ්ඩක් පිට ගියා වගේ දැනෙනවා ඉතින් කලින් කියවා වගේ මූලික ඉලෙක්ට්‍රෝන දැනුම අනිවාර්යයි මේ නිසා ලැප්ටොප් ප්‍රෙපෙයාර් කරන වීඩියෝ පැත්තකින් තියලා මම මූලික උපාංග පිළිබඳ වීඩියෝ ගණනාවක් කරා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ටික අනිවාර්යෙන් මුලින් බලලා ඉන්න channel එකේ තියෙනවා තව වැඩගත් උපාංගයක් වෙන ඉන්ඩක්ටර් කොයිල්ස් ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරනවා ඒ වගේම ක්‍රිස්ටල් මේ දෙක ගැනත් වීඩියෝ එකක් මම කරන්න එතකොට ඒ ටික සම්පූර්ණ කරාම ඉලෙක්ට්‍රොනික ප්‍රෙපෙයාර් කරන්න අවශ්‍ය මූලික දැනුම ඔයගොල්ලෝ ලැබිලා ඉවරයි හරි මේ තියෙන අලුත් ඇඩියවට ඩෙල් බෝඩ් එක මේකේ පාර්ට් නම්බර් එක सिडा इंटेल एम बी धातुना डैश एक मे बोर्ड तेंगल हदन दी अतर विनाशकर बोर्ड मम मे बोर्ड अवस्थावकर लैपटॉप मदर बोर्ड उपांग पीड़ा मूलिक धन बेनि फ्रेजर वीडियो अवसाने में सब्सक्राइब कर दमे चैनल के सब्सक्राइब कर मे बोर्ड रिपेयर अवश्य पार्ट मंगा विनम ए मोडल के डोन बोर्ड तीर मे बोर्ड पावचर पार्ट सारी दें वाला पेनवा मैं मुलिम वाला हेदर कर मम खली वन कृपया कर ट्रई कर बोर्ड करना अभी इक टग्गा दिन पुड़वा दें वाला मेतन बेलू आम बैटरी पिने वाला हम बेलू पेन मिन्न मे चारजिंग ऐसी मे मेत मे ऐसी खरवेला तीन एक अनिवार्य मे चारजिंग ऐसी मार के हो रिपेयर करा ट्रई कर तीन तब वाल मेक बेलू बल मुलिम मदर बोर्ड अलुतिया करना मुलिम विजुअल इंस्पेक्शन एक कद एक मुलिम मदर बोर्ड मदर बलोन वाला बलो मुना भौतिक विलाती देवा विजुअल इंस्पेक्शन कर वाह बला बर्न मार्क्स तीन डैमेज तीन करपोत जरा कर तीन मैं मेवागे दीवागे अवधान पैना चारजिंग ऐसी चारजिंग ऐसी रीप्लेस कर तीन अरे मैं बलंगी आम वाला समहार लड़पी मैंने के प्रिपेयर करना ट्राई कराना अनिवार्य में समहार उपांग अडू बोर्ड के ड्रस वाला मेतन 3.3 वोल्टेज लाइन के कैपेसिटी कोई का उसला पिने अनिवार्य में बैग एंड ट्राइकल मत के आपू इक बार दिदी पास इतने सुंदर बेलू पेनाई प्रोसेस प्रोसेसर का मेरे फ्लक्स मे प्रोसेस पेस्ट दिए वेला मैं बोर्ड टेकना एक पुलवा निगमने वटेट में विन अनिवार्य पुलवा प्रधानमंत्री निगमने मे प्रोसेस हीट कल दीयन प्रोसे फ्लक्स द्वारा प्रोसेस हीट कल क्लीन कर प्रोसेस पेस्ट मे बोर्ड वटेट में दीयला गुड़का मदर बोर्ड गता
අලුත් බෝඩ් වල සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක අද ආසන්න කොයිල් වල ඉම්පීඩන්ස් ගොඩක් අඩුයි. ගොඩක් අය වැරදි මතයකට එනවා මේ ඉම්පීඩන්ස් අඩු හේතුව ප්‍රොසෙසර් එක ෂෝට් කියලා. ඉතින් ඒගොල්ලෝ මුලින්ම කරන්නේ නොදන්න අය කරන්නේ ගත්තකමම ප්‍රොසෙසර් එක හීට් කරලා බලනවා. ඒගොල්ලන්ට හිතෙන 3.3 ලයින් එකේ ප්‍රතිරෝධය ගොඩක් අඩු එක ඒගොල්ලෝ හිතන්නේ ප්‍රොසෙසර් එක ෂෝට් කියලා. සාමාන්‍ය 6th generation වලින් පස්සේ ප්‍රොසෙසර් ගොඩක් ඉන්බිල්ට් ප්‍රොසෙසර් සහිත බෝඩ් වල මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේක ඒ හින්දා අලුත් වැඩියා කරද්දී මුලින්ම කරන්නේ ඒගොල්ලෝ ඒ ලයින් එක ෂෝට් එකක් කර කියලා හිතලා ප්‍රොසෙසර් එක හීට් කරනවා. මෙතනත් ඒ වැරද්දම කරලා තියෙනවා. ප්‍රොසෙසර් එක හීට් කළා සමහරවල් මේ හීට් කරපු හේතුව නිසා මේ බෝඩ් එක අතහැරලා දාන්නම වෙනවා. මොකද මං ගාව පහසු ගන්න නැහැ නැවත මේ ප්‍රොසෙසර් එක ආපහු රීබෝලින් කරන්න පුළුවන් මැෂින් නම් මං ගාව නැහැ. ප්‍රොසෙසර් එක හීට් කරන නිසා ප්‍රොසෙසර් එක ඇතුලෙන් ෂෝට් වෙලා නම් बोर्ड इवत करीबोलिंग करना तेन दुनो विशाल मुद्दा कई करना सामान्य रूपये दुस् दाहत्र दाहको मुद्दा करना प्रोसर के रीबोल करानी एक आने तापड़ का आने वाला बेकिंग बोर्ड गिन्न करना पूल अनेक बल वाला पेन मत चारजिंग पिने हुदर बल सूम के बल මෙතන තියෙන ට්‍රාන්සිස්ටර් මේ ට්‍රාන්සිස්ටර් තුනම ඔයාලට පේනවා ගලවලා ඇද වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ට්‍රාන්සිස්ටර් තුනම ගලවලා ආපහු ගහලා හෝ මොකක් හරි දෙයක් කරලා තියෙනවා. මෙතන වර්ක් කරලා තියෙනවා. තව බලමු. මේ තියෙන්නේ ස්ටෙප් ඩවුන් සෙක්ෂන් එක. ඉතින් ස්ටෙප් ඩවුන් සෙක්ෂන් එක එතනත් පැහැදිලිව හොඳට අවධානයෙන් බැලුවොත් පොඩක් zoom කරලා පෙන්වන්නම්. අවධානයෙන් බැලුවොත් එතනත් අවධානයෙන් බැලුවොත් ඔයාලට තේනවා ස්ටෙප් ඩවුන් IC එකක් ගලවලා අපහු පාස්සලා තියෙන හැම නැත්නම් IC එක මාරු කරලා තියෙනවා මෙතනත් හැපෑ එකක් කරලා තියෙනවා ඊට පස්සේ අපි IO chip එක ගාව බලමු එතනත් ඕගොල්ලොන්ට වෙනවා එතනත් ට්‍රාන්සිස්ටර් ගලවලා ගහලා තියෙනවා IO chip එක හීට් කරලා තියෙනවා වටේට ෆ්ලක්ස් ගිහින් තියෙන විදිහෙන් ඒක තේරුම් ගන්න පුළුවන් මෙතනත් මේ ට්‍රාන්සිස්ටර් එක මේ ට්‍රාන්සිස්ටර් එක ගලවලා ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විශාල රෙපෑ ප්‍රමාණය මේ බෝඩ් එකේ කරලා තියෙනවා. මේ බෝඩ් එක මට ගියා ආවේ අන්න මේ හේතුව නිසා තමයි මම කිව්වේ දැන් මේ විදිහට බෝඩ් එකක් එවම දැන් මම මේක ඔරිජිනල් නෝ පව තියෙන්නේ. දැන් මම මේ හැම රෙපෑ කරපු හැම තැනක්ම මට ආපහු බලන්න වෙනවා. ඒතර මම මුලේ ඉඳන් ආපහු මේ හැම තැනක්ම බලලා ඒවට විසඳුම් ලබා දෙන්න වෙනවා. අන්න ඒ නිසා කියන්නේ එහෙම කරපු බෝඩ් එක රෙපෑ කරන්න අමාරුයි කියලා. හරි මම මේ බෝඩ් එකම උපයෝගී කරගෙන ඔයගොල්ලන්ට ලැප්ටොප් වල මූලික උපාංග ටිකක් හඳුන්වලා දෙන්න මම මේ ලැප්ටොප් ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට ඉගෙන ගන්න විදිහටයි මේ කියා දෙන්නේ ඔයාලට මුලින්ම බැලුවා මේ ලොකුවට උපාංග තියෙනවා අපි සාමාන්‍යයෙන් අපි කියන ඔයාලට චිප් කියලා ඔයගොල්ලෝ දන්නවනේ මේක චිප් එකක් චිප් මේ අපි චිප් කියලා හඳුන්වනවා නමුත් IC ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC ගොඩක් එකතු කරලා හදන දේ තමයි චිප් එක එතකොට මේක මෙන්න මේ ප්‍රධාන චිප් එකට කියනවා අපි IO chip එක කියලා. මේක තමයි ඔයාලා ලැප්ටොප් බෝඩ් එකක් බැලුවම ලැප්ටොප් බෝඩ් එකේ තියෙන ලොකුම IC එක විදිහට ඔයාලට බලන්න පුළුවන් IO chip එක. එතකොට ඔයාලට IO chip එක අඳුර ගන්න පුළුවන් බලන්න බෝඩ් එකේ තියෙන ලොකුම chip එක මොකක්ද අලුත් බෝඩ් එක. බලන්න බෝඩ් එකේ තියෙන ලොකුම chip එක මොකක්ද? ඊට වඩා ලොකු chip එක මේ බෝඩ් එක ඔයාලට බලන්න බැහැ. ලොකුම chip එක මොකක්ද? අන්න ඒ chip එක තමයි IO chip එක. ඊට පස්සේ බෝඩ් එක හඳුර ගන්න විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා පොඩි පොඩි උපාංග ගණනාවක් තියෙනවා. मे उपांग ट्रांसिस्टर तीन डायोड्स तीन कंडेंसर तीन मॉस्फेट्स तीन चिप तीन आईसी तीन रेसिस्टर तीन मैंने मे उपांग गणना तीन कोहम तपीम दनक मुलिम मैं सरल दनक क्रम तीन वा इलेक्ट्रॉनिक गण के दिखा ट्रांसिस्टर का आईसी का डायोडे का अभी उदाहरण मैं मेतन तीन मे ट्रांसिस्टर मे हेडेट डायोड्स तीन पीन तुने डायोड्स तीन मे तीन ट्रांसिस्टर हम मे तीन मेतन मैंने मेक डायोड हम देख मेकाय कहुम दवाला मे देंकल अंदर का बोर्ड क्यू अकूर हंधुला तीन एक बार एम ट्रांसिस्टर इतकोट वाला लेसी दाला तीन मेतन वाट बेलवं पेन पी क्यू हारसी दिख पवर पी के पवर 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 ट्रांसिस्टर मेक पवर क्यू हारसी मे ट्रांसिस्टर मे पी क्यू हतल सतर दा हतर मे ट्रांसिस्टर मेतन इतकोटे ट्रांसिस्टर अंदर का क्यू अकूर तब एक अम्म पेन मेतन में क्यू हेट दिंदु एक ट्रांसिस्टर का
ක්‍යූ අකුරෙන් හඳුන්වන්නේ ගොඩක් වෙලාවට ට්‍රාන්සිස්ටර් ඒ වගේම MOSFET MOSFET වලටත් ක්‍යූ අකුරෙන් සමහර අවස්ථාවල සමහර බෝඩ් වල හඳුන්වනවා බෝඩ් එකක යම්තරක D අකුරෙන් මොකක් හරි උපාංගයක් සඳහන් වෙලා තියෙනවා ඒකෙන් අදහස් කරන්නේ ඩයෝඩ් උදාහරණයකට මෙතන ඔයාලට බලවම් පේනවා මේ තියෙන්නේ D 43.2 එතකොට මේක ඩයෝඩ් එකක් ඒ වගේම තව බලමු අපි මෙතනත් තියෙනවා Q 62.1 මේක ට්‍රාන්සිස්ටර් එක RTC සෙක්ෂන් එක බලමු අපි එතන අනිවාර්යෙන් ඩයෝඩ් එකක් තියෙන්න ඕන මේ තියෙන්නේ D 25.1 ඩයෝඩ් එකක් Q 25.5 ට්‍රාන්සිස්ටර් එකක් එතකොට ඔයාලට පුළුවන් එන්නේ විදිහට ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් බෝඩ් එක අඳුර ගන්න ඊට පස්සේ අපි බලමු MOSFET සහ IC කොහොමද අඳුර ගන්න කියලා ගොඩක් බෝඩ් වල MOSFET වලටත් Q අකුරම් පාවිච්චි කරනවා ඒ වගේම U අකුරත් පාවිච්චි කරනවා එතකොට මෙතන ඔයාලට පේනවා මේ ස්ටෙප් ඩවුන් සෙක්ෂන් එකේ මම සෙක්ෂන් ගැන වෙන වීඩියෝ එකක් කරන්න මේ වීඩියෝ එකේ මම සෙක්ෂන් ටික පැහැදිලි කරන්නේ නැහැ ස්ටෙප් ඩවුන් සෙක්ෂන් එකේ ඔයාලට පේනවා PU 45.5 PU 45.2 මෙන්න මේ වගේ හඳුන්ලා තියෙනවා මේ තියෙන්නේ මේ මේ ඔක්කොම මේ හතරම MOSFET ඒ වගේම මෙතන IC එක අපි IC එකක් ගමු මේකෙම තියෙන IC එක බැලුවොත් ඒකත් ඔයාලට පේනේ PU 45.3 විදිහට IC එකත් හඳුන්ලා තියෙනවා එතකොට IC MOSFET දෙකම මේ බෝඩ් එකේ U අකුරෙන් හඳුන්ලා තියෙනවා. හැබැයි ඔයා MOSFET එකේ හැඩය දන්නවනම් MOSFET එකේ ක්‍රියාවලිය ඔයා දන්නවනම් ඔයා දන්න අදාළ ස්ථානයේ යොදලා තියෙන උපාංගය භාවිතා කරලා තියෙන විදිහට මේක MOSFET එකක්ද ට්‍රාන්සිස්ටර් එකක්ද IC එකක්ද කියන එක ඔයාලට දැනගන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් අපි Q හඳුනගත්තා. Q කියන්නේ මොනවද? Q කියන්නේ ට්‍රාන්සිස්ටර් එහෙම නැත්නම් MOSFET ඊට පස්සේ U කියන්නේ මොනවද? IC. එහෙම නැත්නම් ඒ MOSFET වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම D කියන්නේ මොනවද? අනිවාර්යයෙන්ම diodes. ඊට පස්සේ අපි බලමු කන්ඩෙන්සර්. දැන් මේ වගේ ලැප්ටොප් බෝඩ් එකක තියෙන මේ උපාංග වලට කියන්නේ SMD components කියලා. මේවා ඉතාම කුඩා SMD. සාමාන්‍ය කන්ඩෙන්සර් ඔයාලා දැකලාද මගේ කන්ඩෙන්සර් පාඩමත් බලන්න. සාමාන්‍ය කන්ඩෙන්සර් එකක් කියන බලන්න. මේකෙත් පෙන්වන්න තියෙදි කි. වෙන බෝඩ් එකක් බලන්න. හරි මේ තියෙන බෝඩ්ඩක් හම්බුණා. දැන් ඔයාලට බලන්න පේනවා සාමාන්‍ය කන්ඩෙන්සර් එකක් මෙන්න මේ වගේ. මීට වඩා ලොකුයි නැත්නම් මේ වගේ තමයි සාමාන්‍ය. දැන් SMD කන්ඩෙන්සර් ගත්තම මෙන්න මේ විදිහට තමයි SMD කන්ඩෙන්සර් තියෙන්නේ. ඒ වගේම රෙසිස්ටර් SMD රෙසිස්ටර් වල හැඩයත් ඔන්න ඔය හැඩයට ගොඩක් සමාන රෙසිස්ටර්ස් තියෙනවා. එතකොට මේක කන්ඩෙන්සර් එකක්ද රෙසිස්ටර් එකක්ද කියලා දැනගන්න කොහොමද? මේකත් එක්ක තියෙන නම්බර් එක එහෙම නැත්නම් අදාළ ස්ථානයේ දාලා තියෙන පරිපථයට සම්බන්ධ කරලා තියෙන විදිහට අපිට ඒක දැනගන්න පුළුවන්. දැන් මේක ඔයාලා බලමු මේක පෙන්වන්නේ PC 44022. එතකොට කන්ඩෙන්සර් මද ලැප්ටොප් මදබෝඩ් එක කොහේ හරි C අකුරෙන් මොකක් හරි දෙයක් සඳහන් වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කන්ඩෙන්සර් එකක්. ඒක අපි අනිත් පැත්ත බලමු. මෙතන මේ තියෙන්නේ ලොකු කන්ඩෙන්සර් එකක් PC 45017. හැබැයි මේ හැඩයටම ලොකු ඩයෝඩ්ස් තියෙනවා. එතකොට ඩයෝඩ්ස් කොහොමද හඳුන්වන්නේ? D අකුරෙන්. එතකොට හැඩින් ඔයාලට දැනගන්න බෑ ඒක ඩයෝඩ් එකද කන්ඩෙන්සර් එකද කියලා. දැන් අපි මෙතන බැලුවොත් මෙතනත් තියෙන ඒ වගේම උපාංගයක් අපි බලමු මොකද්ද කියලා ඒක. C 2141 මේකත් කන්ඩෙන්සර් එකක්. එන්නේ මේ විදිහට තමයි ඔයා කන්ඩෙන්සර් හඳුරගන්නේ. දැන් මම ඩයෝඩ්ස් කියලා දුන්නා කන්ඩෙන්සර් කියලා දුන්නා ඊට පස්සේ බලමු රෙසිස්ටර්. දැන් බෝඩ් එක බලමු ඔයාලට මෙන්න මේ පොඩියට පේනවනේ. මෙන්න මේ සියලුම දේවල් රෙසිස්ටර්. මේ තියෙන්නේ රෙසිස්ටර් මේ ඔක්කොම රෙසිස්ටර් බෝඩ් එකේ යම් ස්ථානයක R අකුරෙන් හඳුන්වනවා මේ තියෙන R 62.9 කොහේ හරි R අකුරෙන් සඳහන් වෙනවා නම් ඒ හැම එකක්ම හැම උපාංගයක්ම රෙසිස්ටර් එතකොට ඔයාලට සරල අවබෝධයක් එන්නේ නැති ලැප්ටොප් එකක උපාංග පිළිබඳව ඒ වගේම තව වැදගත් උපාංගයක් තියෙනවා මම කිව්වා කොයිල් ගොඩක් වෙලාවට පවර් සෙක්ෂන් එකේ තියෙනවා සාමාන්‍ය කොයිල් එකක් හඳුන්වන්නේ L කියලා දැන් මේක මේ තියෙන කොයිල් එකක් එක හඳුන්වන PL 44.1. එතකොට L අකුරෙන් තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම කොයිල් එකක්. අපි බලමු පොඩි කොයිල් එකක් PD.
මෙතන ඔයාලට මේ PD තියලා තියෙන මේක ඩයෝඩ් එකක් ඩයෝඩ් PQ ට්‍රාන්සිස්ටර් PU MOSFET එකක් මේ 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 බෝඩ් එකේ PU කියලා හඳුන්වන්නේ MOSFET MOSFET ට්‍රාන්සිස්ටර් මේක MOSFET එකක් ඒක අර සමහර බෝඩ් වල MOSFET හඳුන්වනවා Q අකුරෙන් සමහර බෝඩ් වල MOSFET හඳුන්වනවා U අකුරෙන් IC නම් අනිවාර්යයෙන්ම හඳුන්වන්නේ U අකුරෙන් මේක ඔයාලට බැලුවත් පෙනේ PU 40 7.1 නමුත් මේක මේකත් ස්ටෙප් ඩවුන් MOSFET එකක් මෙතන VRM සෙක්ෂන් එකට වෝල්ටේජ් එක දෙන්න ඕන MOSFET එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා මේ බෝඩෙන් ඉගෙන ගත්තා මේකේ තියෙන ප්‍රධානම උපාංග ටික මොනවාද? කොයිල්, ට්‍රාන්සිස්ටර්, කන්ඩෙන්සර්, ඩයෝඩ්, MOSFET ඒ වගේම තව වැදගත් උපාංගයක් තියෙන මේ තියෙන්නේ. X අකුරෙන් හඳුන්වලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ X අකුරෙන් හඳුන්වන උපාංග වලට අපි කියනවා ක්‍රිස්ටල් කියලා. මේක පාංගේ ගැන මම පැහැදිලි සරල පැහැදිලිමක් කිරීමක් කරන්න කොහොමද මේක වෙන්නේ කියලා ඉස්සරහා වීඩියෝ එකකින් මේක ක්‍රියාකාරීත්වයේ x අකුරේ මොකක් හරි හඳුල්ලා දෙනවා ඒකට අපි කියනවා ක්‍රිස්ටල් එකක් කියලා. එතකොට දැන් ක්‍රිස්ටල් ඉගෙන ගත්තා. මෙන්න මේ උපාංග ටික තමයි සාමාන්‍ය ලැප්ටොප් බෝඩ් එකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ උපාංග පිළිබඳ හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයාලට ලැප්ටොප් ප්‍රිපෙයරින් හොඳට කරගන්න පුළුවන්. මම සරලව කියා දුන්නේ බෝඩ් එකේ තියෙන උපාංග හඳුනගන්න විදිය, බෝඩ් එක නම් කරලා තියෙන විදිය හඳුනගන්න විදිය. ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉස්සරහට ක්‍රිස්ටල් සහ කොයිල් ගැන වීඩියෝ දෙකක් කරලා ඉවර වෙලා ඊළඟට මම ලැප්ටොප් එක ලැප්ටොප් මදර්බෝඩ් එකේ සෙක්ෂන් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා. ඒ හින්දා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් සුබ දවසක්.